එතකොට ආණ්ඩුව පිළිගත්තා, අගමැතිතුමා පිළිගත්තා, සභානායකවරයා පිළිගත්තා, අපේ විපක් ආණ්ඩුවේ සංවිධායකවරයා පිළිගත්තා. අපි කියන්නේ ඒ පිළිගත් ස්ථාවරය ඒ දිගටම පවත්වාගෙන යන්න ඕන. මොකද එහෙම පිළිගන්නේ නැතුව ආණ්ඩුවක් නැත්තම් කොහොමද විශ්වාසභංගයක් ගේන්නේ? බෙල්ලක් තියෙන්න ඕනි තැල්ල බඳින්න. ඉතින් බෙල්ලක් නැතුව තැල්ල බඳින්න බෑනේ. මේ තේරීම් කාරක සභාව පත්කිරීම පිළිබඳව පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිම අවස්ථාවක ඡන්දයක් අරගෙන නැහැ. එතකොට මේක සම්පූර්ණයෙන්ම නීති රීති ස්ථාවර නියෝග සම්ප්‍රදායන් මේ සියල්ල කඩ කළා තමයි අද කතානායකවරයා මේක ඡන්දයකට දැම්මේ. එතකොට ඒ ඡන්දෙට ඡන්ද 116ක් ලැබුණා. විශ්වාසභංගයකට ලැබුණු ඡන්ද ගාණක් නෙවෙයි. පාර්ලිමේන්තුව තුල රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බලය පෙන්වීම පිළිබඳව තීරණාත්මක ඡන්දයක් නෙවෙයි කියන එක අපි ඊටාම පැහැදිලිව කියනවා. මොකද මේ වගේ නීති විරෝධී යෝජනා 1000ක් සම්මත කළත් මේ රටේ ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයා තමයි අගමැතිපත් කරන්නේ, ඇමති මණ්ඩලයපත් කරන්නේ. ස්ථාවර නියෝග වලට විරෝධී විදිහට අත්නෝමතිකව පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් මෙහෙවන ලද මෙවැනි ක්‍රියාවලියක් තුළින් මේ රටේ අගමැතිකම ගණ්ඩත් රාජ්‍ය බලය ගණ්ඩත් පුළුවන්කමක් නොමැති බව අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනි. බහුතරයේ පෙන්වන්නට ඕන නම් නියම ආකාරයට තේරීම් කාරක සභාව පත් කළා, ඒ අනුව බිස්නස් කොමිටි එක පත් කරලා ඊට පස්සේ නිසියාකාරයෙන් යෝජනාවක් ගෙනෙන්න විශ්වාසභංගය. ඒ විශ්වාසභංග යෝජනාවෙන් අපි රජයේ පරදුනොත් රජේ ඉන්නේ නැහැ, රජයට ඉන්න බෑ. ඉතින් වෙන්නේ මෙතන මේ ක්‍රමවේදය ගන්නේ නැතුව එදා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂනායක රැස්වීමේදී රවුක් හැකීම් මැතිතුමා කිව්වා අපි මේක සාමාන්‍ය ක්‍රමයට ගේන්නේ නැතුව ෂෝට්කට් එකක් ගත්තේ මේ පාර්ලිමේන්තුව ප්‍රෝකරයි කියන කල්තබයි කියන බයට කියලා. ඉතින් බලන්න එතුමාලම පිළිගත්තනේ මේ ක්‍රමවේදේ වැරදි ක්‍රමවේදයකට ඔවුන් ඇවිල්ලා තියෙන කියලා. ආයේ තව මොනවාද සාක්ෂි? එක්සත් ජාතික පක්ෂය ඇතුළු කරු ජයසූරිය මහත්තයාට වෙනස් කරගන්න ඕන නම් තියෙන්නේ තමන්ගේ බහුතරය නියමාකාරයෙන් නීතියානුකූල ආකාරයෙන් පෙන්වන එක.